ගේ කතාවත් සමග රැඳිලින් නොආව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ රෙක්සි සරණිගේ රහස් අල්ලගන්න වෙන විදියක් ගැන. ඒ වගේම තමයි සරණි හදිසියෙම කරන බණ්ඩක යකමැත්තෙන් කරන මෝඩ වැඩක් ගැන අද වීඩියෝ එකෙන් කතා කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් විතරක් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. ඉතින් පහුගිය කාලෙම අපිට දකින්න දෙයක් තිබුණා. ඒ තමයි රෙහාන් රෙක්සිට කිව්වා සරණි ගැන සැකයක් තියෙනවා. හැබැයි ඔප්පු කරගන්න සාක්ෂියක් නැහැ. ඒ නිසා මට හොයලා දෙන්න කියලා. හැබැයි රෙහාන්ට රෙක්සිත් එක තරහ ගිහිල්ලා තිබුණා. ඒකට හේතුව තමයි රෙක්සි කොයි වෙලාවකවත් රුක්ෂානත් එක්ක රෙහාන්ගේ අම්මයි නංගි එක්ක දෙන්නත් එක්ක ගිහිල්ලා මෙන්න මේ විදියට සරණි ගැන වැරදි හොයයි කියලා හිතුවේ නැහැ. ඉතින් ඇත්තටම රෙහාන්ට රෙක්සිව විතරයි විශ්වාසයේ තියෙන්නේ. රෙක්සි හැමතිස්සෙම වගේ තමන්ගේ සහෝදරයෙක්ටත් වඩා රෙහාන් විශ්වාස කරනවා. ඉතින් රෙහාන් හිතන්නේ සරණි ගැන වැරද්දක් හොයනවා නම් ඒක වැරද්ද හොයන්න අයිතිය තියෙන රෙක්සිට විතරයි කියලා. මොකද රෙහාන්ට සරණිව මුණ ගැහෙන්නේ රෙක්සි නිසාම නිසා. ඉතින් කොහොම හරි මේ හැමදේමත් එක්ක දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් තමයි දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම කියනවා නම් සරණි ගොඩක් වෙලාවට බණ්ඩ කියන දේවල් අහන්නේ නැහැ. ඇත්තටම රෙහාන් ගෙදර ඉද්දි ප්‍රශ්නයක් වුණොත් එහෙම නැත්නම් රෙහාන්ට තමන් ගැන සැකයක් තියෙනවා කියලා හිතුනොත් ඇත්තටම කියනවා නම් බණ්ඩල මුණ ගැහිලා කතා කරන්න ඕනේ කියලා සරණිට හිතෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒකත් එක්ක සරණි ඉදිරියේදී බණ්ඩා කියන දේ අහන්නේ නැතුව අනිවාර්යයෙන්ම නැවත වතාවක් අඟුලාන ගිහිල්ලා තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක කතා කරන දර්ශනයක් අපිට දකින්න හැකි වේවි. ඉතින් කොහොම වුණත් රෙක්සි ඇත්තම තනියටම ඉතින් රෙක්සි අනිවාර්යයෙන්ම තනියම දැන් හොයන්න ඕනේ සරණි ගැන. මොකද රෙහන් කිව්වනේ කවුරුවත් සම්බන්ධ කරගන්න එපා කියලා. ඒ අයිතිය දුන්නේ රෙක්සිට විතරයි. ඉතින් ඒ නිසාම රෙක්සි ඉදිරියේදී සරණි යන යන තැන් ගැන අවධානයෙන් ඉඳීවි. ඉතින් විශේෂයෙන්ම දන්නවනේ රෙහන් ඔෆිස් යන වෙලාවට සරණිව සරණිගේ ගෙදරින් දාලා අර බද්දට ගත්ත ගෙදෙට්ට ඊට පස්සේ තමයි ඔෆිස් යන්නේ. ඉතින් ඇත්තට මේ ගෙදර ළඟ රැක්ගෙන ඉන්නවා රෙක්සි. එහෙම රැක්ගෙන ඉඳලා සරණි එළියට යන වෙලාවක් බලනවා. ඒ බලල පිටිපස්සෙන් යනවා හොරාට. ඒ ගියාට පස්සේ අඟුලානට ඒ වගේම තමන්ට දකින්න ලැබෙනවා. ඉතින් රෙක්සි අනිවාර්යයෙන්ම දකිනවා ඒ යන්නේ අර එදා නානයක් අර පෙන්නපු ගෙදර පැත්තට කියලා. ඉතින් මේ කට්ටිය කතා කරන්නේ මොනවද කියලා හොරෙන් අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි බණ්ඩා බානු මේ හැමෝම එකතු වෙලා සරණිත් එක්ක කතා කරන එක ඇත්තටම රෙහන්ට හදිසියෙම දකින්න ලැබෙන්නේ මෙතනදි සහ රෙක්සිර සැකයක් ඇති වෙන්නේත් මෙතනදි කියන දේ කියන්න ඕනේ.